ධර්මානු ශාසනාව සුපින්වතුනි, අද ධර්මානු ශාසනාව සිදු කරන ගෞරුණී ස්වාමීන්ද්‍රයන් වහන්සේ නොච්චියාගම ලිඳවැව සිරි විමල විශුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද පූජනීය ඉලන්දගස්සැවේ ශීල විසුද්ධී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මානුශාසනාවේ දායකත්වයන් මොරටුව ලක්ෂපතිය KMV පාර අංක 57/4 පදිංචි උඩුගම පවුලේ සැම දෙනා, ගම්පහ විලපඩ පාර අංක 25/3 පදිංචි LP හේමලතා මහත්මියතුළු පවුලේ සියලු දෙනා, කුරුණෑගල දාරළුව පදිංචි DA ශ්‍රියලතා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, අද ධර්මානුශාසනාව විඥාණය නිරෝධය සහ නිවන පිළිබඳවයි. අප හැම උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම භන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. හොඳයි, සාදු කියමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු.
පේන පින්ඩූපමන් රූපං වෙදනාබුබුලූපමා මරීචිකූපමා සඤ්ඤා සංකාරා කදලූපමාති. සතු සතු සතු. සදාවන්ත පින්නතුනි, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් ඉදිරිපත් කරන මේ ධර්මදේශනාව උදෙසා මා මාතෘකා වශයෙන් තබා ගත්තේ කවුරුත් නිතර අහලා තියෙන සංයුත්ත නිකායේ පේන සූත්‍රය. පේන පිඩුවකට උපමා කරලා මේ ස්කන්ධ පහ දේශනා කරපු තැන. ඉතින් ධර්මදේශනාට ප්‍රථම හොඳින් බණ ටික අහන්න සාදුකම් සුනාත සාදිකම් මනසිකරවත කියන අනුශාසනාව කරනවා අපේ සමස්ත ගුවන්විදුලි ශ්‍රාවක පින්වතුන් වෙත. ඉතින් මාතෘකාවෙන් කියන අදහස නිතර අහලා තියෙන පේන පින්ඩූපන් රූපං පේන පිඩක්කේ රූපය වේදනා බුබුලුප්මා වේදනාව දිය බුබුලක්ය මරිචිකුපමා සංඥා මිරිඟුවක්ය සංකාර සංස්කාර කෙසෙල් කදක්ය මායූපමංච විඤ්ඤාණං මායාකාරයක් නැත්තම් මායාමයයි විඤ්ඤාණය මායාමය වූ විඤ්ඤාණය කියලා තමයි ඒකයි සම්මා සම්බුදුන් වහන්සේගේ දේශනේ සම්පිටාර්ථය මේ පංචස්කන්ධය පිළිබඳ ඔය මේ නිසරුභාවයේ අසාරභාවයේ ස්ථිරතාවයක් නොවන බඩ තමයි මේ එක එක උපමාවක් දීලා තියෙනවා. පෙන පිඩක්ේ රූපය වේදනාව දිය බුබුලක්ය සංඥාව මිරිඟුවක්ය සංකාර කෙසෙල් කඳක් අරටුවක් නැති හිස් දෙයක් වැඩකට නැති එකක් කියන සංකාර විඥාණය මායාවක් කියන එක. එතකොට අපි ඇයි විඥාණය ගැන දත යුත්තේ? විඥාණය ගැන මෙසේ දත යුත්තේ පින්නොතුනේ නාම රූපයේ මිදීමට. නාම රූපයේ මිදෙන්නේ ඇයි? නාම රූපයේ ලුහුබඳින තාක්කල් විඥාණයෙන් සත්වගතියෙන් නොමිදෙයි. භව දුකෙන් මිදීමට විඥානයේ මිදීම පෙන්ලා තියෙන්නේ. සා විඥානපත්‍ය නාම රූපං ඔය විදියට පටිච්චසමුප්පාද පිළටත් සිහි යොදන්න. නාම රූපේ නිදහස් නුනොත් භවත්‍රයේම දුක්ඛස්කන්ධේ කුරුමක්කාර වෙනවා. ඒකයි මේකෙන් පෙන්නන්නේ. නාමං නිස්සාය රූපං පවත්තති, රූපං නිස්සාය නාමං පවත්තති. ඔය පද යුගලය විදර්ශනා යෝගින් නිතර සිද්ධී දරාගත යුතු වෙනවා. නාමං නිස්සාය රූපං පවත්තති, රූපං නිස්සාය නාමපති. නාම රූප අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන හැටි පෙන්වන්නේ. ඒකෙන් කියන්නේ. නමුත් මෙතන හිතන්ට එපා, විඥානය භවයෙන් භවයට සැරිසරන එකම විඥානයක් එකම සත්වයක කියන එක සාති භික්ෂුව ප්‍රකාශයක් කරලා තියෙනවා. මේ සාති භික්ෂුව කියන්නේ ජාතක කතා දිහා බලලා අපේ අමාමෑණී බුදුපියාණන් වහන්සේ බෝධිසම්පාරේ පිරිව බෝධිසත්වවදී ජාතියෙන් ජාතිය භවයෙන් භවය 550 ජාතක පොත් වහන්සේ පෙන්නනවා. නැතුව නෙමෙයි. ආන් ඒක මුල් කරගෙන ඒට හිත යොදලා තමයි මේ සාති භික්ෂුව ප්‍රකාශයක් කරන්නේ භවයෙන් භවයට ඇදී යන එකම විඥානයක් ගැන. ඒක මෝග පුරුෂයෙක් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මතාවයක්. බොහොම සරල වචනයකට එන්න හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මතාවයක් මොනවද? චිත්ත මනෝ විඥාන. මේ වචන තුන මේ දේශනේදී අවශ්‍ය වෙනවා. චිත්ත සිත සක්‍රීය අරමුණු වල යෙදෙන්න උපකාර වෙන ධර්මය මානසිකාර මට්ටම ශීක්‍රීම. ඒ මානසිකාර මට්ටමෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන එකතුව විඥානයේ ප්‍රබලතාවයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ ඔය විදිහට සිතුවිලි ධර්මතා මේ ලුහු බැඳීම මේ මවා පෑම මෙන්න විඥානයේ මුල් කොට. එතකොට මේ චිත්ත චෛතසික රූප පරමාර්ථ ධර්ම තුන එයින් හදනවා සම්මුති ලෝක ධර්මතාවයක්. චිත්ත චෛතසික රූප පරමාර්ථ ධර්ම තුන ලෝක ධර්මතාවයක් හැදීමේ ශක්තිය විඥානයේ සතුයි. එනිසායි අපි මේ දේශනාවෙන් ඉඩ ලැබෙන විදිහට බොහොම දීර්ඝ දේශනාවක් නමුත් කෙටි කරලා අවශ්‍ය උද්ෘතයන් පමණක් මා ඉදිරිපත් කරමින්
මගේ සද්ධාවන්ත පින්නතුන්ට භාවනාවට යෙදෙන පින්නතුන්ට ස්කන්ධ පංචකේ නිරෝධය දකින්න කැමති පින්නතුන්ට ස්කන්ධ පංචකේ නිරෝධයට හිත යොමන්නේ මෙන්න මේ විඥානයේ ප්‍රබලතාවය හොඳින් තේරුම් අරගෙන ස්කන්ධ පංචකය පුරාවට එකතු කරන රාශි කරන ශක්තිය විඥානයේ සතුයි කියන තැන අවබෝධ කරගෙන විඥානයේ විඥානයේද හේතුඵල ධර්මයක් බව හේතුන්ගෙන් හට ගන්නා බව මැවීමක්වත් කවුරක්වත් ලෝකේ නිර්මාණය කරනවවත් එතන තියෙන විඥානයක් එහෙම නෙමෙයි මේ. ඒකට මේ දහම් කරුණු ටිකක් එළියට ගන්නකොට අපිට මේ මවන ලෝකේ විඥානයේ මවන ලෝකේ මායු උපකාරයක් කිව්වනේ මායාකාරයක් කිව්වනේ විඥානේ. එතකොට ඒ මුලා ඌ තැනින් අපිට මිදෙන්න පුළුවන් වෙනවා. දැන් මේ වචන ටිකක් මතු කරගන්නකෝ. ජාතිපත්‍ය ජරා මරණන්ති ඥානං. ජාතිය නිසායි ජරා මරණ වෙන්නේ. අපිට දුක කියන එක කැටි කරලා ගන්න තැන තමයි ජරා මරණ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සෝම දුක් වැල. එතකොට අපේ ප්‍රවිෂ්ඨය තමයි ජාති වීම. දුකට ඇතුල් වෙන්නේ දුකට හේතු වෙන බඳුම් වෙන ස්කන්ධ පහක ජාතිය. රූපේ මුල් කොට වේදනා සංඥා සංකාර විඥාන. ඔය ටික එකතුව වෙනකොට සත්ව කියන සම්මුතියකට පත් කරනවා. පත් වෙනවා. දැන් අපි සත්ත්ව පෙරපින් කරලා මනුෂ්‍ය සත්ව වුණා. දේවත් සත්ත්ව බ්‍රහ්මත් සත්ව 31 තලයෙන් සත්ව. සත්ව වූ තැන ගෙනියන ශක්තිය තමයි විඥාණය. එනිසා තමයි විඥාණයට සූත්‍ර රාශියක් තියෙනවා. ත්‍රිපිටකේ පුරාවට විශේෂ සංයුත්ත නිකාය. ඒ සූත්‍ර අරගෙනත් මේ පින්නතුන් බලන්න අපි මේ දෙන උද්දේශයන් උද්ෘතයන් ටිකක් සම්මර්සණයකට පත් කරගන්න. ජාතිපත්‍ය ජරා මරණාන්ති ඥානං. ඉතල ජාති චුති පටිසන්ධි වෙන විඥානේ නොසින්දුනුකම නිසා මේ භවය තුල මේ කාලවකවාණු තුල අද ඔබ ගත කරන පරිහරණය කරන විඥාන ශක්තිය ඔබට නිරෝධ කරගන්න බැරි වූ තැන විඥානය කුසලෝ අකුසලෝ කර්ම ශක්තියින් එකතුව මේ ස්කන්ධ පහ නැවත හටගන්නවනවා. ඒක තමයි විඥානයේ සසර ගමන කියලා කියන්නේ. එකම විඥානයක් නෙමෙයි හේතුඵලයක් වෙනවා. කර්ම ශක්තිය බලපනවා ප්‍රත්‍ය වෙනවා. එතකොට ජාතිපත්‍ය ජරා මරණන්ති ඥානය තියෙන්න ඕනේ අපිට. නමුත් අපි අඥානයි. ජාතිය නිසායි මේ ජරා මරණ වෙන්නේ කියලා ඥානය අපිට නැහැ. අසති ජාතිය නැත්ති ජරා මරණන්ති ඥානම්. ජාතිය නොවන්නේ නම් ජරා මරණ නොවේයි කියන ඥානයත් අපිට නැහැ. අපි ආන් ඒක ඇති කරගන්න තමයි ජාතියෙන් මිදීම නැත්නම් ජාති වීම භව නිරෝධය විඥාන අනිදස්සන විඥාන නිරෝධ ඔය වචන ඔක්කොටම ඔය අසති ජාතිය ජාතිය නොවන්නේ නම් ජරා මරණ නොවේ. ජාති වුණොත් ජරා මරණ හිමේ. එතකොට මේ අවබෝධය ඇතිව විඥානේ අරමුණ මොකද්ද කියලා බලන්න ඕනේ. විඥානේ අරමුණ නාම රූපය. නාම රූපේ පැවැත්ම විඥානය මත. ඔන්න විඥානේ ස්වභාවය කෙටියෙන් අද වර්තමාන තත්ත්වයේ ඔබ පරිහරණය කරන තැන. ඔබ අපි ඉන්න තැන. එහෙම වෙන්නේ දැන් මන කියන තැන ධර්මානුකූල මේ වචන වලින් බලන්නකෝ. යෝ නාම ධම්මෝ ආරම්මණ මනති සෝ නාම ධම්මෝ මනෝ නාම. මේ නාම ධර්මයක් අරමුණු දනේද අරමුණු දැන ගැනීමට උපකාර වෙයිද අරමුණු දැනගන්න උපකාර වෙයිද ඒ නාම ධර්මය මනසයි කියනු ලැබේ. ඔන්න මනස කියන එක නිර්වචනයක් පුංචි. චිත්ත කියන තැන විචිත්‍රකරණං චිත්තං සිත චිත්තේන නියති ලෝකේ චිත්තේන චිත්තස්ස එක ධම්මස්ස සබ්බේසව සමන්ව ගුවගෙන ඔයවැනි ධම්ම න්‍යායන් තියෙනවා. සිතෙන් ඇදගෙන යන ලෝකයක්. ඒ සිතෙන් ඇදගෙන යන ලෝකය අර කියපු විදිහේ මානසිකාර කරන තැනින් ඒ අවස්ථාවත් මානසිකාර ප්‍රත්‍ය වීමෙන් ඇසකන දිවනාසය ශරීරය ඒ වගේම වස්තු රූපේ හෘද රූපේ අසුරු කොට ධම්මාරම්මණයන්ගේ හට ගැනීම එකත් මානසිකාරයේ මුල් කොට. ඒ ආකාරයෙන් විඥාණය තමයි පෘථූල විදිහට චිත්ත ස්වභාවයත් යටපත් කරගෙන මානසික ස්වභාවයනොත් යටපත් කරගෙන විඥාණය
මේ ස්කන්ධ පහ පවත්වමින් මේ සත්වයා සසර සැරි සරවන බව දුකකට යොමු කරන තත්ත්වය ඇති කරන විඥාණය අපි පිරිසිඳ දැකිය යුතු වෙනවා. අන්න ඒකට උපකාර වෙනසයි මා මේ සාකච්ඡාව දේශනාවද කරන්නේ. දැන් මේ මෙතනදී කවුරුත් අහන දන්න තැන තමයි චක්කුම් පටිච්ච රූපේජ චක්කු විඥාන. ඔන්න විඥානයක් පහළ වෙන එක තැනක් ගැන මතක් කරා. මොකද්ද චක්කුම්? ඇහි පහළ වෙන්නේ නැහැ. ඇහැ ඇතුලේ කොහෙවත් හිතක් පහළ වෙන්නේ නැහැ. ඇහි උපවත් ගතිය අර ප්‍රසාදේ කියන කොටස කැඩපතක වැනි රූප ආලෝක උපකාරයෙන් වැටෙන තැන. ඒ අනුව ඔන්න එකක් තෝරාගමු අපි පැහැදිලිව. ඇස නිසා හටගන්න හිත මේ විඥානේ ඒක තෝරා ගන්න. චක්කු ප්‍රසාදේ නොමැරුණු ඇහක් තියෙන්න එතෙන්ට හිතන්න. එතකොට රූපාරම්මණය. රූපාරම්මණය කියන එක වර්ණ රූපයයි රූපාරම්මණ කියන්නේ. අපිට මේ පුටුව පේනකොට වර්ණයයි පේන්නේ. මල පේනකොට මලේ වර්ණයයි පේන්නේ. වෙන පටවිය කොටස් අපිට පේන්නේ නැහැ. වර්ණ රූපයක් තමයි පේන්නේ. හැඩයක් අරගෙන දෙන වර්ණයක් පේනවා. ඒ වර්ණයට සංඥා කරලා මේක රෝස මල, මේක නෙළුම් මල, මේක පෑන, මේක වටාපතේ විදියයි. එතකොට චක්කු ඊළඟ රූපාරම්මණයක් ඒක ඇහැ කරා සම්බන්ධ කරන ආලෝකය. හිරුවෙලියෝ විදුලියක් හෝ ආලෝකය කියන එකෙන් ගන්න. ඊළඟට අන්න මානසිකාරය. අර මුලින් මතක් කළානේ නාම ධර්මයන් අරුමුණු කරලා ධනීද දැනගන්නීම පත්වෙටපත් වෙන තැන. ඒක තමයි මනමින් මෙන් අරුමුණු ගන්නවා කියලා කියන්නේ තව. මානසිකාර. ඒ මානසිකාර කිරීම සිත මුල් කොටගත් ශක්තියක් වෙනවා. මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා. යමක වාග්ගේ මුලටම පෙන්වන ගාථාවෙත් මනෝ කියන වචනේ, මන කියන වචනේ, මන ඉන්ද්‍රිය කියන වචන මේ පින්නොත් දැන් අහලා තියෙන වචන. ඒ අනුව මනසිකාර කිරීම ප්‍රසාදේ චක්කු රූපාරම්මණය ආලෝකේ ප්‍රත්‍ය වුණා. ඒ අනුව ඇහි පතිතෝ වුණු අර රූපය නැත්නම් වර්ණ සටහන හැඳින ගැනීම, ඒ හැඳිනගත් පබනට දැන ගැනීම මට්ටමට පත්තු කරන්නේ චක්කු විඥාණය. ආන් එතකොට චක්කු විඥාණය උපදුණා. ඇහැ මුල් කොටගත්තු නිසා චක්කු විඥාන ඔය ආකාරයෙන් සෝත ගත්තොත්, කන ගත්තොත් සෝත ප්‍රසාදේ ශබ්දය, ආකාශයේ ඉඩවකාශය මනසිකාර සෝත විඥාණය, ගහන ප්‍රසාදේ ගත්තොත් ගන්ධය වායුව මනසිකාර ගාන විඥාන, ජීව ගත්තොත් ජීව ප්‍රසාදේ රසාරම්මණය, ඒක රසාරම්මණය කෙල සමග දියරු වෙලා එන්නෝ නෑ, උනේ රසයක් ස්පර්ශ වෙන්න දිවට නිසා ආපෝ. එතනත් මනසිකාරයේ ජීව විඥාණය. ඊළඟ කාය ප්‍රසාදයට එන්න කයට පොට්ටබ්බේ පස්ස වෙන තැන පටිවි ධාතුවයි හැප්පෙන්නේ. එතනත් මන මානසිකාරයයි කාය විඥාණයයි. ඔය විදිහට එවිදින් මෙතන වැඩියෙන් මේ මෙතෙන් හිතා ගන්න හෘද වස්තුව හදවත ඇසුරු කොටයි සිත් පහළ වීම. එතකොට මේ භවාංග හිත කියන එකයි මේ සත්වයේ පැවැත්මේ පළවෙනිම ආරම්භකම අවස්ථාව. පබස්තර මෙතන් වික්කවේ චිත්තම් භවංග සිත පිරිසුදුයි කියලා දේශනා කරන තැන ඔය භවංගය බොහොම අසරණයි, අහිංසකයි, කෙලස් වලින් තොරයි. මෙන්න මේ විඥාණය එකතු වීම නිසා තමයි සසර ගතියට එකතු කරන නිසා තමයි කෙලෙස් එකතු කරමින් විඥාණය මේ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටාරම්මන මම ඔය දැන් පෙන්වන හදවත ඇසුරු කොට මනස ඒ වගේම ඔන්න හදවත හෘදේ වස්තු කියනවා තන ධම්ම රම්මණය කියනවා එන සිතිවිලි විලි සිතන හිතන ගතියට ඒක එන්නේ භවාංගයේ මුල් කොට භවාංගයේ ඇසුරෙන් එන සිතිවිලි ධම්ම රම්මණය වෙන්නේ එතෙන්ට. ඒන සිතිවිලි මනසිකාර කිරීම මනසිකාරය දැන් පහළ වෙනවා මනෝ විඥාණය. ඔන්න ඔය හය පොළේ තමයි විඥානයේ උත්පත්තිය. දැන් මේ පින්නතුන් විඥාන උත්පත්ති කතාව දන්නවා. මේ පිළිබඳ මෙහෙම අවබෝධයට ඕනෑ කරනවා මේ නිරෝධයේ පිණිස, විඥානයේ අනිදස්සනයේ පිණිස, විඥාන බැම්මෙන් මිදීම පිණිස යන යෝගීට මේක මේ විදිහට දකින්න ඕනේ. විඥානේ උපත වෙන්නේ මෙහෙමයි. එහෙනම් හේතු ඇතුවයි විඥාණය, හේතු තමයි මේ පින්නේ විඥානයක් හටගන්න ආකාරය.
ඒ අවබෝධයට මේ බෙදා වෙන්කොට මේ දැක්මට කියනවා පච්චය පරිග්ගහේ ඥානය කියලා. මේක ඥාන සම්පාදනයක් පිළිබඳ අපි මේ සාකච්ඡා කරන්නේ. ඒතොර කංකා විතරන විසුද්ධිය ඇති වෙනවා. සැක සංකා නැති වෙනවා. විඥානය කියන එක කවුරුම අවුප එකක්ද? දෙවියන්ගෙන් ලැබිච්ච එකක්ද? මේ කොහොමද මේක මේ ස්කන්ධ පහක් තුරට ඇතුල් වුනේ, කාවැදුනේ, පවත්වන්නේ? ඇයි මේ තරම් සත්‍යය දුකකට දාන විඥානයක් කියන කතාව නැතුව යනවා? හේතු අනුව, හේතුඵල ධර්මයක් අනුව හැදෙන්නේ කියන එක. ඒතොර නාම රූප කියන එකයි ඔය එකතුව සකස් වෙච්ච තැන ස්කන්ධ පහට රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහ එකතුව ධර්මානුකූලව පහසුවෙන් කතා කරන තැනට තමයි නාම රූප කියන්නේ. ඒතකොට අපි සියලු සත්වෝ නාම රූපකාරයෝ. ඒතකොට නාම රූප මුලාවක් තමයි තියෙන්නේ මේ නිවන වහන පංච නීවරණ වලින් වහන මේ විඥානයේ ප්‍රබලකම නිසාම තමයි කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීනමින්දේ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන වහට ගන්න. ඊළඟ මගේ පින්නොතුනි සංයෝජන කියලා කියනවනේ දස සංයෝජනයක් ගැන සක්කාය දිට්ඨි විචිකිච්ඡා ඔය සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියලා. මගේ පින්නොතුනි මේ 10 පුරාටම ඇදී යන ශක්තිය තමයි විඥාණය. මේ 10ම සැගවිලා තියෙනවා සක්කාය දිට්ඨි ආත්ම කොට ගන්න මම කොට ගන්න මේ රූපේ වේදනා සංඥා මම කියලා පෙන්වෙන්නේ අර මායාබවල් වහලා දීලා තියෙන්නේ සත්වයාට මේක මම මගේ මට වටිනා දෙයක් වටිනා රූපයක් මගේ විඳීම් මෙහෙම මගේ දැනගැනීම් මෙහෙම මගේ සිතිසිතුවිලි මෙහෙම කියන තැනකට පත් කරලා මුලා බවකින් මෝහ බවකින් මූඩ බවකින් මේ සසරක් ගත කරන තැනට සත්වයා දාලා තියෙන්නේ විඥාණය. ඒක තමයි විඥානේ මුලා වීම කියලා පෙන්වන්නේ විඥානේ මෝහ මූලික සහිතයි. නමුත් මෙහි පොඩි රහසක් තියෙනවා. දැන් අපි මේ ධර්මදේශනා කරන්නේ විඥාන ශක්තිය මුල් කොට පින්නතුනි. මේ පින්නතුන් සෝත ප්‍රදාස ප්‍රසාදේ වැටෙන මේ ගුවන් විදුලි හරහා පතිත වෙන ඔබේ ශබ්ද අන්තරයෙන් එන හඬින් ඒ ශබ්ද එකතු කරලා අරගෙන මේ ඔබේ නූණට යෙදිලා සංඥා වේදනා සංකාර විඥාන කෙරිලා එන පද ටික වචන ටික අර්ථ ගන්නවාගෙන ඔබේ නැවත ඔබේ පිළිබඳ අදහස් යොමු කරන්නේ විඥාන ශක්තිය මුල් කොට. ඔය සංඥා වේදනා සංකාර විඥාන නොවෙනව නම් මේ බණපදයේ ඔබේ දිසවන පතිත වෙන්නේ නැහැ. ඒ අනුව ඔබට අර්ථයක් ගන්න පුළුවන්කමක් නැහැ. ඉතින් මෙන්න මෙතන මේ රහස විඥානයේ පැවැත්මම තමයි මේ සත්ත්ව ස්වභාවය. මේ සත්ත්ව ස්වභාවයෙන් මිදෙන්න ඌ ධර්මතා ටික අර නාම රූප පච්චේ පරිග්ගහේ එහෙම නැත්තම් පරිච්ඡේද ඥානයකින් ස්කන්ධ රාශි වේදන සත්ව පුජ්‍යල භාවයෙන් සිත මිදෙන්න මුතුවා ගන්න. ඒක ගැන සංඥාවක් ගන්න මේ රූප මිටියෙන් හිත ගලවා ගන්න. ඒට උපමා කරගන්නෙත් ඒට උදව් කරගන්නෙත් මේක මේ ධර්ම කරුණු විමසීමට ලක් වෙන්නෙත් විඥානයේ මුල් කොට. එතකොට විඥාණයෙන් එහෙම සත්ව ගතිය පවත්වන්නේ එක පිරිසිඳ මේ විදිහේ ධර්ම කාරණා එකතු කරගෙන හිත බලනකොට ඔබට නුවණක් හැදෙනවා. එහෙනම් මේ විඥානයේ මේ ප්‍රෝඩාකාරී බව මායා බව නේද අපි අඳුනා ගන්න ඕනේ. එමනම් මේ මායාකාරී මෙන්න අන්න සෝබන චෛතසික පිළට යන්න ඕනේ සද්ධාව මුල් කොට. එතනදී පංච බල පංච ඉන්ද්‍රියට වැටෙන ධර්මතා පහක් පෙන්වනවා ධර්මයේ. සද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒ වගේ අපිට පුළුවන් වෙනවා සද්ධාව මුල් කරගෙනම සද්ධාවෙන් මොකද ක්ලේශයන්ගේ අරමුණ තමයි සත්ව පුජ්ජලයෝ. ක්ලේශයන්ගේ අරමුණ ක්ලේශ ගන්න විඥානයේ මුල් කොට විඥානයේ ශක්තිය දෙක තමයි තණ්හා අනුසය සහ අවිජ්ජා අනුසය. තණ්හා අනුසය සහ අවිජ්ජා අනුසය පින්නතුනේ මම අර මුලින් මතක් කළානේ සංයෝජන 10ක් ගැන. ඔය සංයෝජන 10 ඇදී යන ඇතුලෙන් සත්ව ගතියෙන් මිදෙන්න උනදී බන්ධවන ශක්ති 10ක් තමයි ඔය සංයෝජන කියන්නේ. ඒ සංයෝජන 10ේ ශක්ති වලින් මිදෙන්න තමයි ප්‍රඥාවක් අවදි කරගන්නේ. ආන් ඒකට උනා කරනවා මෙන්න මේ ධර්මතා පහ ඉන්ද්‍රිය හැටියට බල හැටියට ඔය හිතේ වඩව ගන්න ඕනේ. මොනවද ශක්ති පහ ධර්මතා පහ? සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. දැන් ඉන්ද්‍රිය ධර්ම පහ මේ ලොකු කාර්යයක් කරලා දෙනවා මේ මග වඩන අයට උපකාරයක් කරලා දෙනවා. අර මම මතක් ක්ලේශයන්ගේ අරමුණ සත්ව පුජ්‍යලනේ.
එතකොට මේ සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය හැටියට බල හැටියට ඔය හිතේ නැගිලා සප්ත බොධ්‍යංගයන්ට අනුරූපී වූ ප්‍රඥාවක් ප්‍රකාශ වෙනවා හිතේ. හැබැයි මේ පොත්පත් බලන්නේ අහන්නේ අර විඥානයේ එකතුව තමයි. නමුත් අපේ වාසනාව තමයි අපිට නිවන් දකින්න පුළුවන් සසර දුකෙන් මිදෙන්න පුළුවන් කුසල පක්ෂයට බරව සම්මා දිට්ඨිය එකතුව සම්මා දිට්ඨි පුරෙක්කාරෝ පෙරටු කොටගත් මෙබඳු ධර්ම සම්මර්සණයක යෙදෙන තැනත්තාට ඔන්න සම්මස්තන ඥාණයට ආවා. එතකොට මේ පින්නතුන් තෙසත්ත ඥානකාණ්ඩේ සම්මස්තන ඥාණය ශීර්ෂය බලන්න ටිකක් මේ එක දේශනාවකින් ඕවා එකින් එක මම විස්තර කරන්න යන්නේ නැහැ. මගේ දේශනවලදී මම පූර්ව විනිශ්චයන් දෙනවා, උද්දේශයන් දෙනවා, විදර්ශනා මඟ වඩන යෝගීන්ට අත්වලක් වීම පිණිස. ඒ කියන්නේ යෝගාවේ ජායති බූරි අයෝගා බූරි ශංකයෝ. යෝගාවේ ජායති, ජායති හට ගන්නවා බූරි ප්‍රඥාව භාවනා කිරීමෙන්, විදර්ශනා කිරීමෙන්. එතකොට විදර්ශනාවේ අරමුණ නාම රූප. ඔන්න වචන තුන මතක තියාගන්න. ක්ලේශයන්ගේ අරමුණ සත්ව පුජ්ජලෝ. ඒතර විඥාණය තමයි ක්ලේශයන්ගේ ඒ මහදන මුත්ත. ක්ලේශයන් හසුරුවන්නේ, ක්ලේශයන්ට කැමති වෙන්නේ, මාරමුකයට තල්ලු කරන්නේ ක්ලේශයන්ගේ ප්‍රධානත්වය ගන්නේ. විඥාණය නොවෙන්න ක්ලේශයන්ගේ ක්‍රියාකාරීත්වය දකින්න බෑ, කුසල හෝ අකුසල හෝ. විදර්ශනාව කියන තැන විශේෂ කොට බලනෝ මේ ස්කන්ධ පහම. ඒ සරලව එතෙන්ට හිත යොදා ගන්න. විදර්ශනාවගේ අරමුණ නාම රූප. ඊළඟ අර විදර්ශනා පූර්වට මනස මේ මොහොතේ යෙදුවොත් හොඳයි. සීලය, සමාධි, විදර්ශනා ප්‍රඥාව. ඊළඟ මාර්ගය. මාර්ගයාගේ අරමුණ නිර්වාණය. ඒකයි මාර්ගය, ළඟට ඵල, ඵලය නිබ්බාන කියන පද 6ක් විදර්ශනා පූර්වක් හැටියට සිද්ධි නිතම් නිතර ඵලපැදියම් වී පැවති යුත්තක් ඇටියට මා පෙන්නලා තියෙනවා මගේ පහුගිය දේශනවලින්. අද මේ ඉන්ද්‍රිය ධර්ම පහක් ගැන මතක් කරලානේ දැන් ඒකේ කාර්යය. මෙන්න මෙහෙම මතක තියාගන්න. කොහොමද උපකාර වෙන්නේ? චක්කු ආයතර ආයතනයක් ඇටියට යන්න. චක්කු වර්ණ රූපය, විඥාණය, පස්ස වේදනා, ධර්මයන් වැටෙහි යෑම යෑම සිඳ. අර ඉස්සෙල්ලා කිපෙන්නපු විඥානය හට ගැනීම උත්පත්ති ස්ථාන වෙන හැටි පෙන්නපු විදියම නෙමෙයි මේ. ඊට වඩා වෙනස්. මේ සද්ධාව ප්‍රබල වෙන හැටි ගැන පෙන්නන්න ඕනෑ කරනවා. චක්කු ඕනෑ කරනවා. අයතර වාගේ වරුණ රූපේ ඕනෑ වෙනවා. ඒ හට ගන්නා විඥානය ඕනෑ වෙනවා. විඥාණයෙන් තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. ඔය දහම උද්දෘත ඕනෑ මගේ පින්නතුනේ භාවනා කරන පින්නතුන්ට. සකොට තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනානේ. දැන් මෙතන චක්කු එක රූපේ හරි විඥානේ හරි. එතකොට මේ තුන්දෙනාගේ එකතුවෙන් හැට ගන්නවා පස්ස වීම. පස්සයක් වෙනවා. ඒ පස්ස වෙනට අනුව තලනයක් වෙනවා. ඇහෙනම් ඇහේ, කනේනම් කනේ, දිවේනම් දිවේ, නා ඔය විදිහේ. එතනදී ඇති වෙන ඒ වෙනස් වීමේ වින්දනය තමයි වේදනා කියලා කියන්නේ. එතකොට අසමුල් කොට චක්කු වර්ණ විඥාන පස්ව වේදනා මෙන්න ධර්මතා පහක් ඊතන මතු කරගත්තා. මේ ධර්මයන් වැටි යෑමෙන් සත්ව පුජ්‍යල බව කැඩී යෑමට හේතු වෙනවා. එතකොට නාම රූපයක් කියන පමණකයි කියන අදහස එනවා. ආන් ඒ ධර්මය සම්මා සම්බුදුන් වහන්සේගේ අවිච්ඡප්පසාදේ ධම්මේ සංගේ බුද්ධ අවිච්ඡප්පසාද යෝනිෂෝ මනසිකාර. අර රූප බලන, ශබ්ද බලන තැනත් මනසිකාරයක් ගැන මම කතා කළා, දේශනා කළා. දැන් මෙතන පෙන්නන්නේ යෝනිෂෝ මනසිකාරය. නුවණ සතිය යෙදුණු කුසල සිත්ති සීකිරීම. කුසල් සිත් සීකිරීම. මෙතන තියෙන්නේ කුසල් සිත්, විදර්ශනා කුසල් සිත්. විදර්ශනා කුසල් සිතට අනුබල දෙන ප්‍රත්‍ය වෙන ධර්මතා තමයි බල හැටියට, ඉන්ද්‍රිය හැටියට, සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා පින්නතුනේ. ආන් ඔය පැත්ත වැඩෙනකොට තමයි අර සත්ව ගතියට නිපන් සත්ව භාවයෙන් සම්වත්තික විඥාණයෙන් පවත්තන්නා වූ අරමුණේ ආලේ රාමාවරයෙක් වී අරමුණු වලට ඇලී රමණය කරන්නට වී කාම රතියකින් කාම ඡන්දියකින් යන ලෝකයා එතනින් මිදෙන්නයි ධම්මානුපස්සනාදී තැන් වලින් මේ පෙන්ලා තියෙන සෑම එළියට ගන්න ඕනේ. සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥා කියන ධර්මතා ඉදිරියට ගන්න, හිතක වඩවන්නේ. ඒ වැඩීම තුලින්
අවිච්ඡ ප්‍රසාදයට පත්වීමෙන් සැක දුරු වෙනවා. කංකා විතරණ විසුද්ධියට පත් වෙනවා මේ යෝගියා. දැන් එතකොට සද්ධාව ඉන්ද්‍රිය වීම බලවත් වීමෙන් අසද්ධා ක්ලේශේ ප්‍රහාණය වෙනවා. පිළිනොන්දි අසද්ධාව බලවත් ක්ලේශයක්. අපේ අය අද සද්ධාවන්ත බව කොච්චරද කියන එක පේනවනේ. මම මේ සමාජගත සංසිද්ධීන් වලට මගේ දේශන වලින් යන්න මට ඉඩ අවකාශ නැහැ. නමුත් සද්ධාව මිත්‍යාදී මොක්කයකට ගිහින් අර අමූලික සද්ධාවකින්මයි ලෝකෙයා යන්නේ. බණ ටික අහන වෙලාවෙත් මගේ මේ පින්නතුන් කොහොමද දැන් ඉන්නේ? සැටියක් වාඩි වෙලා කකුලක් පිට කකුලක් දමාගෙන කඩල පීරිසියක් ළඟ තියාගෙන එහෙමද බණ අහන්නේ? සද්ධාවෙන් බණ අහන්න අපේ පැරණි පැරන්නෝ, අපේ මුත්තලා, අපේ මිත්තණියෝ බණ ඇහුවා. දැන් සියක් වසරකට වසර 100ක් ගත වෙනවා බණ අහන්න වෙලා. අපි මහගෙදරට ශ්‍රී ලංකා ගෝවින් සංස්ථාවට අපි පින් අනුමෝදන් කරන්න ඕනේ. අකණ්ඩව මේ ධර්මදේශනා මාලාවන් මේ විදිහට පවත්වාගෙන යනවා නම් මේ රටේ මොනතරම් වෙහසක් ගන්නදද සභාපතිතුමන්ලා, අධ්‍යක්ෂක මණ්ඩල, එහෙමනම් අද කාර්ය මණ්ඩල මොනතරම් වෙහසකින්ද මේ දහම් පණිවිඩයක්, දහම් වචනයක් ඔබේ සවන කරා ගේන්නේ? ඔබ එහෙනම් එක සද්ධායෙන් මගේ පින්නතුනි ආණ්ඩ. එතකොට තමයි සද්ධාවේ ඉන්ද්‍රියක් වෙලා බලවත් වෙලා ආන් අර විඥානේ ප්‍රබල ඒ පැත්තෙන් ඔබ ගලවාගෙන මේ පැත්තට සද්දා වීරිය සති සමාධි ප්‍රඥාව දක්වා සෝබන චෛතසිකයන්ගේ ප්‍රබලය වූ චෛතසිකයක් මේ. මේ චෛතසික වර්ධනය අර අකුසල චෛතසික පැත්ත නෙමෙයි, මේතර කුසල චෛතසික. ලෝභේ දවේශයේ මෝහයේ මුල් කොටගත් කුසල් අකුසල් සිත් හදන සිද්ධා හතරක් ගැන චෛතසික 14කින් සිත් හදනවනේ. දැන් මේ ඊළඟ වීරිය නාම රූප වටහා ගැනීමට ගන්නා උත්සාහය මේ දැනුත්තු මගේ මේ පින්නතුන් මේ බණහන්නේ වීරියකින්. ඒකයි හොඳ ආසනයකට ඉඳගෙන කරලා කාය සම්වරයක් ඇති කරගෙන වචනීය සම්වරයේ මනස එකලස් කරගෙන අන්විහිත නොවි බණ පදේ කෙරෙහිම හිත යොදාගෙන ආණ්ඩ වීරියක් ඕනෑ කරනවා. අන්න ඒක වීරිය චෛතසිකය. ඒක ඒ ශක්තිය යෙදෙනකොට නාම රූප වටහා ගන්න පුළුවන් වෙනවා, පිරිසිදු දකින්න පුළුවන් වෙනවා, නාම රූප පරිච්ඡේදයට ඔබ එනවා. එකතකොට වීරිය ඉන්ද්‍රිය බලවත් වෙනකොට කුසීතකම්, අලසකම්, මෙලිබවම් ඕලියන ආභිනේ විශේෂණේ කියනවා. නිකන් නිදි ගිරා වැටෙන අලසභාවයේ ජීවිතය ගත කරන තැන හිත මොදවන ශක්තිය වීරිය ඉන්ද්‍රිය සතුයි. ඔන්න වීරිය ඉන්ද්‍රිය අපිට උපකාරයක් වෙනවා. ඊළඟ අපි මේ අර විදිහටමයි චක්කු වර්ණ විඥාන පස්ස වේදනා ඒ ටිකට ඔස්සේම තමයි මේ යන්නේ. ඒ මතකයේ ඇතේ වසී කරමෙන්න ඕනෑ කරන සතියක් ඕනෑ. සති ඉන්ද්‍රිය කියනවා ඒකට. බලවත්ව යෙදෙන නිසා ඉන්ද්‍රිය කියනවා. යම් ශක්තියක් ගොඩනගලා යම් උපකාරයක්, ප්‍රතිලාභයක්, අර්ථලාභයක්, අර්ථ සිද්ධියක් කර දෙන්න තැනට අපි කියනවා ඉන්ද්‍රිය කියලා. ඒතර ප්‍රමාද ලෝකේ ප්‍රමාද වෙන්නේ කෙලෙස් අතර ගැවසෙන විඥාණයෙන්. ඔන්න විඥාණයේ හැටි ස්වරූපය එතනත් මතුවෙනවා. පමත්ත පුජ්‍යලයා සතර දුකින් මිදෙන්න නොගිහින් කාමයන් එක්කම පොරබදන පමත්ත පුජ්‍යලයා බිහිවෙන්නේ විඥානයේ කෙලෙස් බරිත ගත නිසා. එනිසා තමයි සතියට වැදගත් වෙනක් ලැබෙන්නේ මේ ධර්මයේ තුල. සති ඉන්ද්‍රියට සති ඉන්ද්‍රිය බලවත් කරගන්නවා. එතකොට පමත්ත බව, ප්‍රමාද බව එයි සිහිය යෙදෙන්නේ සතිය සිහි කර දෙනවා. කුසල පක්ෂයේ වීරිය ගන්ඩ කුසල් මඟ වඩන පුජ්‍යලයාට උපකාරව හිටිනවා සතිය. ඒ නිසා මේකට ඉන්ද්‍රියක් කියලා කියනවා. ඊළඟ අවස්ථාව තමයි අර විදිහටම පස්සේ චක්කු මනස පිහිටලා යෝනිෂෝ මනසිකාර අවස්ථාව සමාධි ඉන්ද්‍රියට පිහිට වෙන හැටි සමාධිය. දැන් අපි සද්ධා, වීරිය, සති, සමාධි ගැන කතා කරන්නේ. දැන් හතරවෙනි අවස්ථාව. එතකොට යෝනිෂෝ මනසිකාරය කියන වචනයක් මේ පින්නතුන් අහලා තියෙන්න ඕනේ, දැනගෙන තියෙන්න ඕනේ. සත්පුරුෂ ආස්තරේ, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරයේ, ධම්මානුදම් ප්‍රතිපදාව. මේ හතරම දැන් මෙතන ක්‍රියාත්මකයි මේ බණහන වෙලාවේ. ඔබ ධර්ම ශ්‍රවණයේ මොහොත, අපි මේ ධර්මයේ දේශනා කරන මොහොත, මේ සතර ධර්මම් පින්නතුනි එකට එකතුවයි යන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරය යෙදුනා. ආ යෝනිසෝ මනසිකාරයෙන් මේ විඥානයේ මුල් කොට විසිර යන ලෝකයට එකතු වෙන වේගයෙන් හිත අඩු කර ගන්නවා, අඩු වෙනවා, නිමෙනවා, සංසුන් වෙනවා. ඒකට කියනවා භාවනා අරමුණක හිත යොදනවා කියලා. විසිර යන
අර හැකන දිවනාසය හඹාගෙන යන ලෝකයක් උපාදාන සිතකින් අල්ලන්න යන වේගය අඩු වෙනවා සීලයකින් පින්නතුනේ. මේක තමයි හික්මීම. එතකොට ඒ සමාධිය එකඟ උහිත ඒකේ ප්‍රබලත්වයට එනකොට තමයි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයද ප්‍රථම ධානය දක්වා යන්නේ. අපි මේ ධ්‍යාන කතාව පැත්තකින් තියන්න ස්කන්ධ පහේ නිරෝධයට විඥානය දුර්වල කරන තැනට අබ අද යම් උත්සාහයක් ගන්න දේශනයේ කුයි ඔබට විඥානයේ පැතුරුණු බව පුළුල් බව ඔබ වසා සිටින බව ඔබ කෙලෙසයන්ගෙන් බඳවලා තබන තැන ඔබට පැහැදිලි කරගන්නයි මා මේ උත්සාහයක් ගන්නෙ. ඊළඟ පස්වෙනි අවස්ථාව මේ චක්කු කියලා කියපු තැන වර්ණ රූපේ විඥානය පස්සේ වේදනාව කියන තැනින් විඥානයක් හටගන්න ඔබ රඳවන තැන ඒ පස්සාකාරයෙන්ම දැනගන්නා නුවණ තම දැනගැනීම සංඥාවෙනුත් හඳුනා ගැනීම විඥාණයෙන් දැනගන්නා බව ප්‍රඥාවෙන් නුවණක දැන ගැනීම නුවණින් දැන ගැනීම යථාර්ථය දැනීම තමයි ප්‍රඥාකාරය. එතකොට ප්‍රඥා චෛතසිකයක් එයද බලවත් ඉන්ද්‍රියක් හැටියට බලයක් හැටියට ඔය හිතේ වැඩෙනවා. නොවැඩෙන්නේ නැහැ. මේ ධර්මතා වැඩෙන ධර්මතා හිත තුළ. හිතක් වඩන ධර්මතා මේ පෙන්වන්නේ. එතකොට ඔන්න ඔය විදිහේ කාරණා සහිතව අද මේ පින්නතුන් මේ එකතුවක් මොනවද මොනවා එකගේ එකතුවක්ද මේ කතා කරන්නේ? ස්කන්ධ පහක එකතුව. ස්කන්ධ පහක රාසවීම. ස්කන්ධ පහේ රාසවීමට තමයි සත්වපුජ්‍යල භාවය. ඒකට තමයි නංගොද්දී කතා කරන තැන. නාමයක් දීලා කතා කරනවා. නාම. සවිඥානක අවිඥානක හැම වස්තුම නාමදී කතා කරනවා. ඒ කතා කරන තැන ආත්මපුජ්‍යල මානසික ගැටලුවක් ඇති වෙනවා. මම මගේ කියන ආත්ම දෘෂ්ටියක් ඇති වෙනවා මේ ස්කන්ධ පාරාසවිච්ඡන සිතිවිලි හට ගන්නකොට. සිතිවිලි හට ගන්නවා. රාසය උතන සිතිවිලි හට ගන්නවා. ඇයි චිත්‍ර චෛතසික රූප සංයුතිය තමයි සත්ත්ව උනේ. මේක සම්මුති ලෝකේට ක්‍රියාත්මක වෙන තැන තමයි මේ ਵਿਚාරන්නේ. රූප බලන තැන, ශබ්ද අහන තැන, ගන්ධ රස ඉවසන තැන, කයේ මුදු මුළු දේ හප්පාගෙන ආස්වාද වෙන තැන, සිතේ සිතුවිලි එහෙම සකස් වෙලා ඒ ඔස්සේ මනසිකාර කරමින් ඔබ එක්ව ආස්වාදනීය බවක්, ආස්වාද බවක්, වින්දනීය බවක්, විඳින බවක් ඔයි තියෙන්නේ. කෑම වතුර නැතුව සංගීත සම්දර්ශන බලන්නේ. කෑම වතුර නැතුව වෙනකුත් දේවල් වලට ඔබ පෙළඹෙන්නේ. මේ ස්කන්ධ පහක් අර එකතු කරගෙන ඒකටම ආබද්ධ වෙච්ච ඇස්තද කනද දිවද නාසයද ශරීරයේද හද වස්තු ඇසුර කොටම ඇති වෙනා වූ මන කියන ඒ ශක්තියද එකතු කොටගෙන පහළ වෙන විඥාණයකින් ඔබ ලෝකේ රඳවනවා. ලෝක උපාදානය කරනවා. ලෝකයක් ඔබට බිහි කරලා දෙනවා. ලෝකේ නම් දුකයි. එහෙනම් ඔබ ලුහු බඳින්නේ දුකයි, පවතින්නේ දුකයි. ඔබේ විඥානයේ ඒ චුති ප්‍රතිසන්දි වෙන්නේ දුකකමයි. එහෙනම් චුති ප්‍රතිසන්දි නිරෝධය පිළිබඳවයි අද මේ සාකච්ඡාව කරන්නේ. එතකොට එහෙමනම් මේ සිද්ධාන්තයේ මේ සිදුවීම් මේ ප්‍රතිබිම්බේ මේ ස්කන්ධ පහ කවුද කරන්නේ? තමා විහිං කරගත්තද? මේ විඥානය තමා විහිං ඇති කරගත්තු එකක්ද? එතනත් එන්න එපායි. දැන් දෙවියෙක් බඹෙක් මැව්වේ නෑ. කොහොමවත් මැවිල් කතාවක් අපිට නෑ. අපේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ සාක්ෂාත් කරගත් සම්මා සම්බුද්ධ ඥානයෙන් ලෝකට හෙළිකලා වූ හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. හේතුන්ගේ පහළ වීම. එහෙනම් හේතු අවබෝධ වුණොත් හේතු නිරෝධ කළොත් ඵල නිරෝධයයි. එතකොට දුක්ඛඳු පහේ රාසවීම රාසි කරන විඥාණය අනිදස්සනේ නේ. එහෙම නැත්නම් එයාට එල්ලෙන්න එල්බ ගන්න ඒ එල්බි සිටින්ද අවස්ථාව නොවෙන තැන ආන් අපි මේ කරදර දුක් පීඩා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ඔය වචන හතර හොඳට හැම වෙලේම මතකේ තියාගන්න ඕන. මොනවද? ශෝක ලය තැබුල් හදවත පිච්චීගෙන යන කාරණා ගෘහවාසීව ඉන්න කොටත් කොහොම වුණත් කාටත් ඇති වෙන ශෝක. දුවදරුවන් සම්බන්ධව, තමන්ගේ දේපොළ සම්බන්ධව, රැකියා සම්බන්ධව මොකද ශෝකී අවස්ථා. ශෝක පරිදේව ඒ නිසාම හඬා වැළපීම් ශෝක පරිදේව. ඊළඟ දුක්ඛ කායික දුක්ඛ දෝමනස්ස මානසික ගැටලු නිසාම මනසේ ඇති වෙන. ඉතින් මේ වගේ ඉන්නේ පිළිලා හෙම්බත් වෙලා ඉන්නේ.
ඒක එතකොට ඒ පුංචි ආස්වාදයක් ඔය ඇහි කනේ දිවේ නැතුව නෙමෙයි රූපේ ශබ්දේ ගන්ධේ රසේ ආස්වාදයක් තියෙනවා වින්දනයක් තියෙනවා නමුත් මගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ දේශනෙට අනුව අපි විඳින්නේ නොවිඳිය යුත්තක් ඔන්න වචනේ මතක තියාගන්න ඕනේ මගේ සද්ධාවන්ත පින්නතුනි අපි හුරු වෙලා තියෙන්නේ අපි සසර පුරුද්දකට අපි ළඟ තියෙන්නේ ඔය සප්ත අනුසයන්ගෙන් සකස් වෙන සිතකින් අපි අරමුණු රස විඳින්න විඳනයකට යොමු වෙලා තියෙන්නේ නොවිඳිය යුත්තක් විඳින තැනයි අපි ඉන්නේ. ඒක ධර්මයේ පෙන්වන්නේ අවින්දනීයන් විඳතිති ඒ දවිජ්ජාවයි. මේ ලෝක සත්‍යය අවිජ්ජාවෙන්මයි අවිජ්ජානුසයෙන්මයි. මම මතක් කළේ සංයෝජන 10 රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා අන්තිම රහතන් වහන්සේගෙන් රහත් භාවයෙන් තමයි අරහත් චිත්තෙන් තමයි අවිජ්ජානුසය පහ වෙන්නේ. ඒ තාක් මේක දුවනවා මේ ඇතුලේ තියෙනවා. නමුත් සෝවාන් වෙනකොට අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා එහෙම රූප රාග අරූප රාග වල තනුක වශයෙන් සකුද්දාගාම වෙනකොට ඒ මුල් සංයෝජන පහේ ශ්‍රේවීම ගිවි යෑම විඥානයේ ශක්තිය දුර්වල කිරීම මේ කරන්නේ. ඔය සෝවාන් සකුද්දාගාම අනාගාමි රහත් කියන අවස්ථා හතරේදී මගේ පින්නතුනේ වත්තුපපේත්‍රයෙන් පෙන්නනවා විඥානයේ මුල් කොට හර ගන්නවා කෙලෙස් 14. ඒ කෙලෙස් 14 නිමාව තමයි නිවන කියන්නේ. ඒත් එහෙමනම් කෙලෙස් මත පවතින විඥානයේ නිමාව තමයි නිවන කියන්නේ. දැන් අපි මේකට ටිකක් ඔබට රසවත් වෙන තැනක් පෙන්නනවා සේලා තෙරණිය. සිද්ධිය ගුද්දමුකෝ අපි. මොකද දේශනවලදී සිද්ධි නිරූපණය සහ අර්ථ නිරූපණය කියන අවස්ථා දෙකක් මම උතුරතකට දක්වනවා. දැන් අර්ථය තමයි විඥානයේ අර්ථය විඥානයේ සැකස්ම විඥානයේ පහළවීම විඥානයේ මේ තරම් දුකකට අපි පත් කරන ස්වභාවය ගැන කෙටියෙන් කතා කළීමේ. දැන් සේලාතරණිය රහත් උත්තමාවිය. මාරයා සේලාතරණිය හුදකලාව බොහොම සන්සුන් සාන්ති ඉරියාපතෙන් ඉන්න පස්සයකින් ඉන්න වෙලාවේ ඇවිත් අහනවා. කේනිදම් පකතම් බිම්බං කෝනු බිම්බස්ස කාරකෝ කුවන්නු බිම්බං සමුප්පන්නං කුවන්නු බිම්බං නිරුජ්ජති. මේ බිම්බය මේ ප්‍රතිබූරය අන්නර අපි ස්කන්ධ පහ කියපු එක මේක ප්‍රතිබිම්බයක් වින්නතුනි. පෙර නොතිබීම හටගත් එකක්. මේ මූර්තිය එක තව සරල වචනයකට අව ශරීර කූඩුව. බණ පොත්වලගේ තියෙන ටිකක් ඕනා කියලා වචනයක් ගත්තොත් එහෙම පෙර ආදී කතරුන් පව පාවිච්චි කරපු වචන ආත්ම කියන වචනය. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ ආත්ම කියන වචනේ මේ ශරීර කූඩුව පාවිච්චි කරන්නේ නැහැ. නමුත් අත්ත කියන වචනේ යෙදිලා තියෙන තැන් තියෙනවා ආත්ම කියන වචනේ. නමුත් ඒක ධර්ම විවරණයන්ට පමණයි. එහි බැස ගන්න නෙමෙයි ආත්ම සංකල්පයක් ඇති කර ගන්න නෙමෙයි. එතකොට මේ රූපය කවරෙකු විසින් දැන් මේක ශරීර කූඩුව රූප කියන වචනට ගන්නකො ඔක්කොම එකතු කරලා ඈතින් අපිට දිස් වෙන්නේ අහවල් සත්‍යය හසේලා තෙරණිය වැඩ ඉන්නවා. එතකොට ඒක රූපය. මේක කෙරුවේ කලේ කවුද? තනු තැනත්තා කවුද? මේ බිම්බේ කොහෙද හටගත්තේ? මේ බිම්බේ නිරුද්ධවන්නේ කොහොමද කියලා මෙන්න අහනවා මාර්යා. මාර්යා බණ දන්නවා පින්නතුන් ධර්මයේ දන්නවා. රහත් උත්තමාවියකින් අහන්නේ නැහැ නිකන් හිස් වචන. හැවෙවේ මේ ඔබේ ඔය ප්‍රතිම රසේලා තෙරණිය බොමු රූපවත්යි. ඉතින් අහනවා මේ කුඩුව මේ ශරීරයේ මේ ප්‍රතිබිම්බය කොහොමද කවුද හැදුවේ කොහෙද හටගත්තේ මේක නිරුද්ධවන්නේ. මෙන්න දෙන උත්තරය ඔබ මට වටිනවා මගේ පින්නතුනි. නයිදං අත්ත කතම් බිම්බං නයිදං පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති. මොකක්ද මේක කියන්නේ? මේකෙන් කියන්නේ තමා විසින් කරගත්තු එකකුත් නෙමෙයි. මොකක්ද මේ ස්කන්ධ පහ? මේ බිම්බය නයිදං අත්ත කතම් බිම්බං අත්ත කිව්වේ තමා කියන එක. එතන අත්ත කියන්නේ තමා. නයිදං අත්ත කතම් බිම්බං මේ බිම්බය කතං කළේ මමද නොවේයි. නයිදං පර කතං අගං එහෙමනම් අනුන් විහිං කරපු එකකුත් නෙමෙයි. එතන අගං කියන්නේ මේ ශරීර කූඩුව මේ ගෘහය හරි ස්කන්ධ පහේ රාසියට අන්න ධර්මතාවය. මේ සියලු බුදුරෙන් වහන්සේලාගේ දේශනාවත් මගේ අමා මෑණි බුදු පියාණන් වහන්සේ පස්වග බහණුන් අරඹයා පස්වග මහා අඤ්ඤා කොණ්ණඤ්ඤ තෙරපාණන් වහන්සේගේ මූලික අවබෝධයට පත් වූ තැන හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති. එහෙනම් හේතු රාසි වීමකින් මේ ස්කන්ධ පහ හටගත්තා. හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන එකයි ධර්මතාවය. මේ සේලා තෙරණිය දුන්නු උත්තරේ අපිට වටිනවා. එතකොට මේකේ උපමාවකුත් වෙනවා. යම්කිසි බීජයක් පටවි රසයත් තෙතමනයත් හේතු කරගෙන වැඩෙනවා. අපි ඒක දන්නවා. වී ඇටයක් කව්පිය ඇටයක් පස ඇසුරු කරගෙන තෙතමනේ ජලයේ තිබුණාම ඒක බීජය ඇටෙනවා. බීජයකට පැලවෙනවා.
ආමේ ස්කන්ධ පහේ මව් බීජය තණ්හා බීජම්. තණ්හාව යම් බීජයක් හැදින විඥාන බීජය තණ්හාව තෙතමනේ. ආන් ඒ විදිහට තමයි මේ ධාතු හයක නිර්මිතයක් තමයි ස්කන්ධ ධාතු ආයතන. කන්දානංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බුච්චින්න වර්තමානං සංසාරෝති පෞච්ඡති. මේ ස්කන්ධ වශයෙන් ස්කන්ධ පහ, ධාතු වශයෙන් ආයතන වශයෙන් දොළොස් ආයතනය, චක්කායතනය, සෝතායතනය, ඒ විදිහට හය පොලක්. ඒකට සම්බන්ධ වෙන චක් ආයතනයට රූප ආයතනය, ශබ්ද ආයතනය, ගන්ධ ආයතනය, ඒ විදිහ හයයි 12යි. ඔය දොළොස් වැදෑරුම් දොළොස් අවස්ථාව ආයතන හැටියට සලකා ගන්න. ඒකට කියනවා දොළොස් ආයතන. ආන් ඊළඟට ඇහැම මුල් කොටම අපි මේක තේරුම් ගන්න පහසුයි අපේ පින්නතුන්ට. ඊළඟ අර විවරණයක් අපි කළා මනාව එතෙන්ටත් හිත යොදා ගන්න. චක්කු ඒක චක්කු ධාතු හැටියට ඊළඟ කතාව. ශක්තියක් ධාතු කියන්නේ ඒක ශක්ති ස්වභාවයක්. එහෙ මේ ප්‍රසාදයේද ශක්ති ස්වභාවයක්. එතකොට චක්කු ධාතු, රූප ධාතු අර වර්ණ සටහන් වුණු ආලෝක උපකාරයෙන් ඇහැ කරා පතිත වෙන, ප්‍රසාදයේ කරා වැටෙන ප්‍රතිබිම්බයක් ගන්න. ඒකත් ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බ වලින් ඒකකත් වෙච්චි මේ ඔබ කියා ගන්නවා, මම කියා ගන්නවා, නමකින් හඳුන්වා ගන්නවා මේ ස්කන්ධ රාශි පොට්ටනියද. මේකත් ප්‍රතිබිම්බයක්. එතකොට ඇහැ අර විදිහට රූපයක් එක රූප ධාතු කියලා ගන්න ශක්තියක් නිසා එතන එන්නේ රූප ශක්තිය. ඇහැ කරා එන්නේ ශක්ති ශක්ති. රූප ධාතුව ඒ නිසා හටගන්න විඥාණයද ශක්තියක්. ඔන්න ඔතන විඥාන ධාතු. මේ ධාතු නිරෝධය තමයි විඥාන නිරෝධය කියන්නේ පින්නතුනේ. විඥාණයට පිහිටා සිටින්න එල්බ ගන්න අසුරකපටපත් වෙන්න දෙයක් නැති වෙන තැන ආපෝ තේජෝ පටවි න ගාදති. ආපෝ තේජෝ වායෝ පටවි සතරමහා භූතික නොවෙන තැන, ඒ භෞතික පදාර්ථයන්ගේ රාශියක් නොවෙන තැනට විඥාණයට එල්බ ගන්න වස්තු නැහැ. අන්න මව් ගැබ කලලය. එතනද ආපෝ තේජෝ වායෝ පටවි. ඒ ශක්තිය කාටද මේ ශක්තිය? මවටත් පියාටත් අයිති ශක්තිය. මෙයින් සංසාරික පුරුද්ද නිසා, සසර ගතිය නිමා නොවුණු නිසා මේ හිතේ කෑදර ස්වභාවයේ පතිත වන, ප්‍රකට වන, ප්‍රතිබිම්බය වෙන විඥාණය ආන් අර මව් ගැබ කලලය ඩැහ ගන්නවා, හොරකම් කරනවා. හොරකමට වන්දිය තමයි මේ තරම් දුක්ඛකන්දේකට මේ සත්‍යා ගොදුරු වෙන්නේ මගේ පින්නතුනේ. එතකොට අතන ආයතන වශයෙන් බලනවා. ආයතන එතකොට චක්කායතන, රූපායතන, විඥාණය ධාතු හැටියට විඥාන ධාතු. අතන 6 6 ගොඩවල් 3ක 18යි. ස්කන්ධ වශයෙන් බලනද, ආයතන වශයෙන් බලනද, ධාතු වශයෙන් බලනද, විඥානේ පිහිටන තැන, විඥානේට බැස ගන්න තැන, විඥානය පෝෂණය වෙන තැන විදර්ශනා යෝගියා නුවණින් දකිනකොට, ආ නුවණකට ස්පර්ශ වෙනකොට ඒ නුවණින් සමතික්‍රමණය කරනවා. මෙන්න මේකයි වචනේ මගේ දයා සද්ධාවන්ත පින්නතුනි. මේ ස්කන්ධ පහ සමතික්‍රමණය කරන නුවණක් ආවොත් ස්කන්ධ පංචකය ක්ලේශයන් වමාරා දානවා. ක්ලේශයන්ගෙන් විනිර්මුක්ත වූ හිතකට ස්කන්ධ නොවන බවත්, විඥානයේ එල්බ ගැනීමකට, විඥාණයට සැරිසරන්ට ආයතන මට්ටමක් හෝ ස්කන්ධ මට්ටමක් හෝ ධාතු මට්ටමක් හෝ නොවන තැන වෙනකොට විඥාණය නිරෝධයටපත් වෙනවා, අනිදස්සන බවටපත් වෙනවා. ඒකයි සියලු ආකාරයෙන්ම දැස ගැනීමෙන් තොර වෙන තැන නිරෝධ වූ අවස්ථාව, පිහිටා සිටීමට නොවන අවස්ථාව විඥාණය අනිදස්සන නිරෝධ අවස්ථාවට පෙන්වන විඥාන නිරෝධයම නිර්වාණය හැටියටත් මගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ මගේ පින්නතුනේ පෙන්වා තියෙනවා. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට මොරටු ලක්ෂපති KMV පාරේ අංක 54 දරණ නිවසේ පදිංචිව සිට මීට වසර 10කට පෙර පරලෝසපත් ආදරණීය මව සහ ආච්චිවන මාල්නී උඩුගම මහත්මියටත්, වසර 28කට පෙර පරලොස්සැපත් ආදරණීය පියා සාසියාවන බෝධිපාල උඩුගම මහතාටත් මේ දක්වා පරලොස්සැපත් ඥාති මිත්‍ර ගුරුවරු වැඩිහිටියන් ඉක්මන් භවකදී
ධර්මය අවබෝධ කරගෙන නිවන් සුව පසක් කර ගැනීමටත් සුජීවත්ව සිටින සිළුම ලෝවැසියන්ට නිරෝගී සුවය පතමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා මොරටුව ලක්ෂපතියේ KMV පාරේ අංක 57/4 පදිංචි උඩුගම පවුලේ සිළුම දූදරු බෑනාවරුන් ලේලිය සහ මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සියලුම දෙනා විසින් ජුලි මාස දෙවනදා උපන්දිනයේ දින හේමලතා මහත්මිට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් එම මහත්මියගේ නැසිගිය මව සහ පියාණන් වන කේ ඇස්ලිනෝනා මහත්මිය තෙල්පි උපේන්ද්‍රසේන මහතා නැසිගිය සහෝදරයා වන එල්පි ධර්මරත්න මහතාට පින් පැමිණවීමත් නැසිගිය සිරිසේන වනිගසූරිය මහතා කමලා ඩයස් මහත්මිය නාමදාස පෙරේරා මහතා පීටි පෙරේරා මහතා එන් විජේමාන මහතා යන අයට පින් පැමිණවීමත් ගම්පහ විලබඩ පාරේ පදිංචිව සිට නමින් මිය පරලොව ගිය සිළුම ඥාතීන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීමත් PI පෙරේරා ස්වාමිපුරුෂයාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් ගාල්ලේ පදිංචි ගල්හේන මහතා ඇතුළු පවුලේ සිළු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවේ ප්‍රාර්ථනා කිරීමත් ධර්මදේශන සවන්දුන් සැමට නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා ගම්පහ විලබඩ පාරේ අංක 25/3 පදිංචි LP හේමලතා මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනා විසින් කුරුණෑගල දාරළුව ග්‍රාමයේ පදිංචි 2024 ජුනි මාස 2 දින 59 වන උපන්දිනයේ සමරන මෑණියන්ට දීර්ඝාෂ නිරෝගී සුවය සම්පත්තිය උදා වේවායිද උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් මිය පරලොව ගිය දෙමෝපියන් හා ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ට සහ දූදරුවන්ට මුණුබුරන් සෙව් දෙනාට කායික මානසික සුව සෙත වාසනාවන්ත දිව්‍යක් ප්‍රාර්ථනා කිරීම සඳහාත් ස්වාමි පුරුෂයා වූ අතුරුදන් වූ R.A. ඇලෝසිස් මහතාට යලි කිසිදු භවයක මෙවන් වියෝවක් සිදු නොවි යහපත් ධර්මාබෝධය ලැබී උතුම් නිර්වාණ සුවය ලැබේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ DA ශ්‍රියලත්තා මෑනියන් RA ලසන්ත සුරේෂ් RA ඉන්දික ප්‍රසාද් RA ලක්ෂිකා ජීවනියන දූපතුන් හා DA සෝමතිලක සහෝදරය ඇතුළු පිරිස විසින් මියගේ මවන අනුහාමි පියා ඩිංගිරි අප්පුහාමි නැන්දම්මා BA ජේනෝනා මාමණ්ඩි එන්නේ කිරිබණ්ඩා යන අයට පින් පැමිණවීම සහ සුජීවත්ව සිටින සැමියා එන්නේ ගුණවර්ධන දූදරුවන් මුණුබුරන් වන එන්නේ බුද්ධිමාලා කුමාරි සුජීවා කුමාරි සිසිර ශාන්ත කුමාර නිමල් හේරත් ප්‍රේමරාල් ජීවනී ප්‍රියාකාන්ති මදුෂිකා චින්තක සවින්දු අනුහස් සඳුනි සචිනි ගයනි ගයාන් අකලංක යන අයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා වීරපු ගෙදර පහළ හුරුගමුව පදිංචි ජේම් චන්ද්‍රා හේමලතා මහත්මිය විසින් දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍ය අනුමෝදනා. හොඳයි පින්නතුනි අපි දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ජන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් ධර්ම දානයේ පින්කමට සවන් දෝ මේ පින්වත් හැම දෙනාගේ යහපත් අදහස් ප්‍රාර්ථනාවන් එකලෙසින් එකසින් ඉෂ්ට සිද්ධ වේවා. නමින් මිය පරලොවේ පින්වත් ඇත්තන්ට පින් පැමිණවීම මේ පිනේ ආශිර්වාද බලයෙන් ගුණ බලයෙන් දේව මානුෂිකාදී සිරි සම්පත් සහිත සුගති භවයක ಜಾති උපත වේවා කියලා පින් අනුමෝදන් කරන්න. චිරජීවන සම්පත්තිය මේ පින්වතුන්ටත් උදාපත් වේවා. උතුම් තුනුරුවන්ගේ ආශිර්වාද ගුණ බලයෙන් ධර්ම අවබෝධයෙන් උතුම් නිවනින් සැනසීම පිණිස මේ දහම් බිඳ හේතු වේවා කියලා අපි අනුශාසනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සුපින්වතුනි අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ නොච්චියාගම ලිඳවැව සිරි විමල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද පූජනීය ඉලන්දගස්සවේ ශීල විසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදුණක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන් විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම්
0112 62 71 40 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආගමිකංශය මතන්. මෙම ධර්මානුශාසනාව SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.